धर्म श्रवणाभिलाषी श्रद्धा संपन्न कारुणिक पिंगुतुनि मे पिंगुत पिरिसे धम्मे सुदानंग वेन्ने लोतुरा बुदुरजानन वहन्से महा करुणावे लोक सत्त्वया किरेहि देशना कल सदहम बिदक श्रवणे करन्नट एनिसा हेम दिनाम तमंगे हित काय वचने तुंदर संवर करगन बहुम श्रद्धावें बहुम उमनावें मे मोहतेदी मे धर्मे श्रवणे करन्नट ओने पिंगतुनि अद धर्म देशनाव सदहा ये सम्मादित्य सूत्रे दहावेन सम्मादित्य अतिकर गणेम पिनिस पावतिन पर्यायु स्पर्शय गण सदहां दहम वारयाई तीन्ने सरित महारहतन वहांसे इदा वेदनाव गण देशना कलाट पस्से भिक्षुन वहांसेला ये क्रमय गण सतुट वेला अनुमोदन वेला सरित महारहतन वहांसे के मत्ति प्रश्नया कहनवा श्रावकयंगे मना दनीम दकीम ऐतिवेम पिनिस दृष्टि ऋजुभव ऐतिवेम पिनिस धर्मे गुणदन पहदीम पिनिस मे सद्धर्मेट आवकील कियन्न पुलुवन् तवत् क्रमयक् पेन्नन्ट पुलुवन् द तियेनवद कियला ए विलावेदी सरियुत् महारहतन् वहन्से देशना करनवा एवत्म तव क्रमयक् तियेनवा यम कलक पटम आर्य श्रावकतेमे मे स्पर्शय දන්නවනම් ස්පර්ශ සමුදය දන්නවනම් ස්පර්ශ නිරෝධය දන්නවනම් ස්පර්ශය නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවනම් එවත්නි මෙපමණිකුණුත ආර්ය ශ්‍රාවක දෙපේ සම්මා දිට්ඨියත් එක් වෙනවා ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා ධර්මයේ ගුණ දෙන පැහැදීමෙන් යුක්ත වූ මේ සද්ධර්මයට ආව කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා एक अन्य याम किसी के निक में स्पर्श गैने स्पर्शी ऐतिवी में नैतिवी में गैने देनगत्तु देखगत्तु दिट्टि संपन्न पुद्गले एक बावटे पत्ते नटे पुलवा ये संधा पावतीन धर्मी आर्त्य मुकाग्द केला अपित नुवनिं सम्मर्चनीय करला में नहीं करला पुद्धक बलम पिंगुतनी सरियुत महाराहत अनुहान से म प्रश्न करनवा अवैतनी स्पर्श के लकियाने मुकाग्द स्पर्श समुदय के लक्ष्य मुखेटद स्पर्श निरोधे मुखाद स्पर्श निरोधक प्रतिपदाव मुखाद इट पशी शरियुत महारहत देश चय मे आवसो पशकाया इतकोट मे स्पर्श कोट हयाक्तियनवा स्पर्श पिलबंद कारण हयाक्नवा चाकु संपस्सु सूत संपस्सु घान संपस्सु जीवा संपस्सु काय संपस्सु मनो संपस्सु එතකොට මේ ස්පර්ශය මොකද්ද කියලා අහනකොට පෙන්නනවා චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගහන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස සලායතන පච්චය පස්ස සම්බු සලායතන සම් සලායතන නිසා මේ ස්පර්ශය ඇති වෙනවා සලායත නිරෝධ පස්ස නිරෝධ මේ ආයතන සලායතන නිරුද්ධ වුණොත් මේ ස්පර්ශය නිරුද්ධ වෙනවා කියලා පෙන්නනවා එතකොට මෙතනදී අපි මේ ස්පර්ශය ගැන හොඳට දැනගන්නට ඕනේ ස්පර්ශ ආයතන හයක් තියෙනවා පස්සංච පජානාති කියනකොට අපි ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා දැනගන්නට ඕනේ එතකොට ඒ විතරක් නෙමෙයි මේ හේතුව නිසා ස්පර්ශය වෙන්නේ ඒ වගේම මේ ස්පර්ශය නම්ති හේතුව නිසා මේ ධර්මතාවයයි උපද්දන්නේ කියලා ඒ ස්පර්ශය ගැන දැනගන්නකොට ඒ ස්පර්ශය දෙපැත්තක් දැනගන්නට ඕන. ඒ වගේම ස්පර්ශයේ යම්තා ගතියක් තියෙනවා නම් යම්තා ආකාරයක් වැටහීමක් තියෙනවා නම් ඒ ටිකත් තේරුම් කරගන්නටත් ඕනේ අපි. එතකොට දැන් මෙතනදී ස්පර්ශය කියනකොට අපිට දැනගන්නට ඕනේ මේ පුසන ලක්ෂණය ගැටෙන ලක්ෂණය ස්පර්ශය කියලා කියන්නේ. මේ ස්පර්ශය කොටස් දෙකකින් ඉස්සෙල්ලා බෙදන්නට පුළුවන් ඒ තමයි පටිඝ සම්පස්ස සහ අධිවචන සම්පස්ස කියලා මේ ස්පර්ශයේදී චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස කියන මේ පංච ස්පර්ශයන්ට කියනවා පටිඝ සම්පස්සය කියලා ගැටීමෙන් ඇති වෙන ස්පර්ශය ඊට පස්සේ මනෝ සම්පස්සයට කියනවා අධිවචන සම්පස්සය කියලා
අධිවචන කියන්නේ නාම සම්පස්සයක්. නාම ධර්මයන්ගේ ස්පර්ශයක්. එතකොට මෙතෙන්දී අධික පටිග සම්පස්ස සහ අධිවචන සම්පස්සය කියන මේ ධර්මතා දෙක චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන මෙන්න මේ ආයතන හයෙන් දත යුතුයි. එතකොට පස්සංච පජානාති කියලා කියනකොට මේ ස්පර්ශය ගැන අපි හොඳට දකින්නට ඕනේ කුමක් නිදාද යම් වෙලාවක යම් තැනක ස්පර්ශ වුණොත් මෙන්න මේ හේතු ටික නිසා ස්පර්ශය වෙන්නේ. මෙන්න මේ හේතු කාරණා ටිකයි ස්පර්ශය කියන තැනක එකතු වෙලා තියෙන්නේ. ඒ ටික සම්පූර්ණ වුණාම ස්පර්ශය කියන කාරණාව ලැබෙන්නේ. ස්පර්ශය වුණා කියලා කියන්නේ විඳින්ට වෙනවාමයි, යම්කිසි දුකක් ගෙන දෙනවාමයි කියන කාරණාව, වේදනාවක් උපදිනවාමයි කියන කාරණාව දැනගන්නට ඕනේ. එතකොට මෙතනදී ස්පර්ශය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, චක්කුම් පටිච්ච රූපේච උපජ්ජේ චක්කුඥාන තින්නම් සංකති සංගති පස්සෝ. එතකොට චක්කු සම්පස්සය ඇති වෙන්නේ කොහොමද කියන එක, ඇහත් රූපයත් චක්කු විඥාන මේ තුන් දෙනාගේ එකතුවට, තුන් දෙනා එකට එකතු වෙන තැනට, තුන් දෙනාගේ එකට හට ගන්න බවට කියනවා ස්පර්ශය කියලා. එතකොට සෝතම් පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං තින්නං සංගති පස්සෝ. කන ශබ්දයත් සෝත විඥානයත් කියන මේ ධර්මතා තුන එකට එකතු වුණාම, එකට හමු වුණාම කියනවා සෝත ස්පර්ශයයි කියලා. එතකොට මේ ධර්මතා තුනේ එකතුව තමයි සෝත සම්පස්සය. හැම වෙලාවෙම මේ ස්පර්ශය කියන ධර්මතාවය එකකින් ලැබෙන්නේ නැහැ, මේ ධර්මතා තුනේම එකතුව දකින්න ඕනේ එකතු වෙච්ච තැන ස්පර්ශය. එතපස ගහනම් පටිච්ච ගන්ධේච උපජ්ජති ගහන විඥානං තින්න සංගති පස්සෝ. නාසයත් ගන්ධයත් ගාන ස්පර්ශයත් නිසා, ගාන විඥානයත් නිසා ගාන සම්පස්සය උපදිනවා. එතකොට ඒ ධර්මතා තුනේ එකතුවට කියනවා ගාන සම්පස්සය කියලා. එතකොට දිවත් රසත් දිව්වා විඥානයත් කියන මේ තුන් දෙනාගේ එකතුවට කියනවා ජීවහා සම්පස්සය කියලා. කයත් පොට්ටබ්බයත් කාය විඥානයත් කියන තුන් දෙනාගේ එකතුවට කියනවා කාය සම්පස්සය කියලා. මනස ධර්මාරම්මනත් මනෝ විඥානයත් කියන තුන් දෙනාගේ එකතුවට කියනවා මනෝ විඥාන සම්පස්සය කියලා. එතකොට මෙන්න මේ ස්පර්ශය කියන කාරණාව දකින්නට ඕනේ මේ හේතු කාරණා තුන් දෙනෙක්ගේ එකතුවයි ස්පර්ශය කියන කාරණාවිනු දකින්නට ඕනේ. එතකොට මේ තුන් දෙනා එකට එකතු වෙලා තියෙන මොකද, මේ තුන් දෙනා එකතු වහාම වේදනාවක් උපදිනවා කියන කාරණාවක් දැනගන්නට ඕනේ. මේ පස්සංච පජානාති කියනකොට මේ හේතු තුන්දාගේ එකතුව නිසයි ස්පර්ශය කියන කාරණාව ලැබෙන්නේ. ඒ ස්පර්ශය කියන එක උපන්නොත් මේ වේදනාව උපදිනවා කියන කාරණාව තියෙන්නට ඕනේ. එතකොට ඒ ස්පර්ශය කියන එක අපි මෙන්න මේ ආකාරයෙන් දැනගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මම මේ ස්පර්ශය හැම නැති එළදෙනකට උපමා කරමි කියලා. මොකද හැම නැති එළදෙනක් හිටියොත්, මේ හැම නැති එළදෙන වතුරකට බැස්සොත්, වතුරේ ඉන්න මාළු, ඒ වගේම තව සත්තු ඉන්නවා නම් ඒ සත්තු කොටනවා. ඊට පස්සේ මේ එළදෙන ගහකට හෝ ටැඹකට හෝ හේතු වුණොත්, ගහේ ඉන්න කඩි හෝ වේය හෝ ගහේ ඉන්න කෘමි සත්තු හෝ කනවා. ඉතින් මේ එළදෙන බිම පොළවේ කොහේ හරි තැනක හේතු වෙලා හිටියොත්, නිදාගත්තොත් පොළවේ ඉන්න කඩි කූඹි කනවා. ඉතින් මේ එළදෙන කිසියම් දෙයකට හේතු නොවී අහස ඇසුරු කරගෙන හිටියොත්, අහස ඇසුරු කරගෙන ඉන්න සත්තු කනවා, කපුටු ගිජුලි හිනිය වගේ සත්තු කොටනවා. ඉතින් මේ හැම නැති එළදෙන යම් යම් තැනක හේතුනොත්, යම් යම් ඉරියව්ව හිටියොත්, යම් තැන් යම් තැනකට ගියොත්, එයින් කිසිම වෙලාවක සැපක් ලබන්නේ, දුකක්ම ලබනවා, දුකක්ම විඳිනවා, පීඩාවක්ම විඳිනවා වගේ මේ ස්පර්ශයේ ඒ වගේ දත යුතුයි කියලා පෙන්වනවා. ඒ හැම නැති එළදෙන කුමන කුමන ඉරියව්වක හැසිරුණත්, කුමන කුමන මොහොතේ කුමන කුමන තැනක ගත කළත්
ඒ හේතුවෙන් දුකක් දුම්නසක්ම විඳිනවා මිසක සැපක් ලබන්නේ නැහැ වගේ මේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී ස්පර්ශ ආයතන හයේ කුමන ආයතනයකට ස්පර්ශයක් ඇති වුණත් දුකම විඳිනවා දුකම උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කලක පින්වතුනි මේ ස්පර්ශය හැම නැති එළදෙනක් වගේ නේද කියලා පිරිසිඳ දැකපු දවසට තමයි මේ සියලුම සංසාර දුක අවසන් වෙන්නේ එදාට තමයි මේ වේදනාව කෙරෙහි තියෙන තණ්හාවක් තියෙනවා නම් තණ්හාව නැති වෙලා උපාදාන නැති වෙලා භවය නැති වෙලා ජරා මරණ දුක නැති වෙන්නේ එතකොට මේ ස්පර්ශය කියන්නේ හැම නැති එළදෙනක් වගේ නේද කියන කාරණාව නොදකින තාක් ඒ වේදනාව කෙරෙහි අපි රස විඳ ගැනීම අනුව බලනවා තණ්හාව වැඩිනවා උපාදානීය වැඩිලා ජරා මරණ දුකටපත් වෙන්න වෙනවා එතකොට පින්වතුනි මෙතනදී ස්පර්ශය අපි කොහොමද පිරිසිඳ දකින්නේ ස්පර්ශය කොහොමද අපි දැනගන්නේ මෙතනදී මෙන්න මේ කාරණාව ගැන හොඳට අපි දකින්නට ඕනේ ඒ සඳහා මම පොඩි උපමාවක් කියන්නම් පින්වතුනි අපි කියමු දොරවල් හයක් තියෙන දොරටු හයක් තියෙන ගයක් තියෙනවා මේ ගෙදර ඉස්සරහින් මේ දෙපැත්තෙන් පිටිපස්සෙන් වීදුරු දාපු දොරවල් හයක් තියෙනවා මේ දොරවල් හයක් තියෙන ගේ මැද්දේ එක්තරා පුරුෂයෙක් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන වැඩක් කරනවා අපි කියමු පොතක් බලනවා එතකොට මෙයා මේ ගේ ඇතුලේ ඉඳගෙන පොත බලන්නේ එයාම මේ ගේ ඇතුළ ගේ හදාගෙන එයාම මේ ගෙදරට දොරවලුත් හදාගෙන ඒ දොරවල් වලට එයාට කැමති වර්ණයකටම වීදුරු දාලා දැන් මේ විදිහට තමයි මේ පුද්ගලයා දොරටු ටික හදලා දැන් මේ ගේ මැද්දට වෙලා පොතක් බලමින් ඉන්නවා ඔන්න දැන් මේ මොහොතේදී බලන්ට මෙයා පොතක් බලබලා ඉන්න හින්දා මැදට වෙලා මේ දොරවල් ගැන කිසිම දැනුමක් නැහැ. මේ දොරටු එකකටවත් මෙයාගේ හිත යොමු වෙලා නැහැ. දොරටු ගැන කයින්වත් හිතෙන්වත් මෙයා සම්බන්ධ වෙලා නැහැ. දැනුමක් නැහැ කිසිම දැනුමක් නැහැ. පොත ගැන අවධානය තියෙන්නේ ඒ ගෘහයේ මැද්ද තියෙන පුටුවක ඉඳගෙන පොත බලබලා ඉන්නවා දැන්. ඉන්නකොට මේ ඉදිරියෙන් තියෙන එක දොරටුවක් ඉස්සරහාට යම් කිසි කෙනෙක් එනවා. වීදුරුවට එපිටින් යම් කිසි කෙනෙක් ආවහම පොත කියෝ කියෝ ඉන්න මෙයාට තේරෙනවා කවුද ආවා වගේ කියලා. අපි වැඩක් කර කර හිටියොත් බිම පාත් කරගෙන වැඩක් කර කර හිටියොත් ඒ ළඟට කවුරු හරි ආවොත් ඉස්සෙල්ලා අපිට තේරෙනෝනේ කවුද ආවා වගේ කියලා. එතකොට අපි මොකද්ද කරන්නේ? කරගෙන හිටපු වැඩේ නතර කරනවා. නතර කළා ඒ ආවා වගේ කියලා තේරුණු පැත්ත බලනවා. ඒ වගේ දැන් මේ දොරටු හයක් තියෙන ගෘහයේ මැද්දෙ පොතක් බලමින් ඉන්න මිනිසයා ඉන්නකොට ඒ දොරටුවක් ඉස්සරහාට යම් කිසි අරමුණක් ආවොත් යම් කිසි කෙනෙක් ආවොත් ඇතුලේ ඉන්න කෙනාට තේරෙනවා කවුද ඉස්සරහාට දොරගාවට ආවා වගේ කියලා. ඒ පොත කියෝ කියෝ හිටපු එක නතර කරනවා. නතර කරලා දොර පැත්තට හැරිලා දොර දිහා බලනවා. බලනකොටම ඔන්න දොරෙන් එපිට ඉන්න කෙනා පේනවා. ඔන්න හොඳට බලන්න මේ ඉන්න කෙනා පොත කියෝන එක නතර කරලා දොරපැත්තට හැරිලා දොරපැත්ත බලන්නත් ඕනේ. ඔන්න එතකොටම දොර ගැන දැනුවාව දොර ගැන දන්නවා දොරට මෙයාගේ ඇස් දෙක යොමු වුණා. එතකොටම දොරට පිටින් ඉන්න කෙනත් තෙවුණා. දැන් මේ තුන් දෙනා මෙයා දොර දිහා බලන්නත් ඕනේ. එතකොට ඔන්න දොර මෙයාට පෙනෙන මට්ටමේ තියෙන. එතකොට දොරෙන් පිට ඉන්න කෙනා පේනවා. ඔන්න දැන් මේ කාරණා තුන් දෙනා එක විදිහට පෙළට එකතු වුණාම දොරෙන් එපිටින් රූපයකුත් පෙනී හිටිනවා. එතකොට වීදුරු දොරක් තියෙනවා. මෙයා ඒ දිහා බලලා තිනවා. දැන් දොර දිහා බැලුවාම එපිටින් ඉන්න කෙනා පේනවා. ඔන්න දැන් මේ රූපයක් පේනවා. එතකොට මෙන්න මේ වගේ මේ උපමාව වගේ දකින්න. ඊට පස්සේ එයා ආපහු ඒ ඉන්න කෙනා බලලා ආපහු තමන් හිටපු විදිහට ආයෙත් පොත කියවනවා. ආයෙත් ඊගාව දොරට ඉද්‍රහයාට කවුරු හරි ආවහම කවුද ආව වගේ කියලා තේරෙනවා. ආයෙත් කරන වැඩේ නතර කරනවා. නතර කළා කවුද ආවේ කියලා ඒ තේරිච්ච පැත්ත බලනවා. බලනකොට ඒ දොරටුව දිහා
හිත යොමු වෙනකොට තමන් බලනකොට ඒ දෘෂ්ටියෙන් පිට ඉන්න කෙනා පේනවා මෙන්න මේ අර්ථයෙන් දකින්න ඕනේ එතකොට දැන් හොඳට බලන්න මේ ඉන්න කෙනා ගේ මැද පුටුවක් තියාගෙන පොත බලන කෙනා ඒ කරන වැඩේ නතර කළා නැගිටලා එහෙම ගියා නෙමෙයි ඉන්න තැන ඉඳගෙනම තමන් හිටපු තැන ඉඳගෙනම ඒ දොරටුව දිහා බැලුවා විතරයි ගේ මැද ඉඳගෙන මේ ඉදිරියෙන් ඉන්න දොරටුව දිහා බලනකොට දොරෙන් අපිට කෙනා දැක්කා ඒ වගේම ගේ ඒ ඉන්න තැනම ඉඳගෙන දොරටුවෙන් එහා පැත්ත බලනකොට ඒ අනිත් දොරටුවෙන් එහා ඉන්න කෙනා පෙවුණා අන්නේ ඒ ලක්ෂණය ඒ උපමාව මතක තියාගන්න ඒ වගේ ඒ උපමාව වගේ දොරවල් හයක් තියෙන ගෙයක් මැද්දේ පුරුෂයෙක් ඉන්නවා වගේ තමයි පින්වතුනි අපේ මේ භවංග මට්ටමේ සිත පවතින තැන කර්මානුරූප ප්‍රතිසන්දි වශයෙන් මේ රූපයට පැමිණි හිතට කියනවා භවංග සිත කියලා ඒ හිත නිසා මේ ඇහැකන දිවනාසේ ශරීරය කියන මේ ටික පවතිනවා එතකොට ඔන්න ඔය මට්ටමේ හිත තියෙද්දී දැන් මේ ඇහැ කන දිවනාසේ ශරීරය කියන්නේ මෙන්න මේ ප්‍රසාද ටික. එතකොට මේ ප්‍රසාද ටික දැන් හැදිලා තියෙන්නේ. එතකොට මේ ප්‍රසාද ටික හදලා මේ හිත භවංග මට්ටමේ පවතිනවා. හරියට දොරටු හයක් තියෙන ගෙයක් මැද්ද කෙනෙක් ඉන්නවා වගේ මේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ දොරටු හය වටේට තියෙනවා මැද භවංග මට්ටමේ සිත තියෙනවා දැන් දොරටුවට පිටින් යම් කිසි කෙනෙක් ආවහම දොරටුවට පිටින් යම් කිසි කෙනෙක් ආවහම කෙලින්ම අර ඇතුළේ ඉන්න කෙනාට කවුද ආව වගේ කියලා දැනෙනවා වගේ දැන් මේ චක්කු ප්‍රසාදයේ ඉදිරිපිටට යම් කිසි කෙනෙක් ආවහම අර භවංග මට්ටමේ සිතට දැනෙනවා කවුද ආවා වගේ ඔන්න ඒ කරන වැඩේ ඒ දැනීමට කියනවා භවංග චලන කියලා කරන වැඩේ නවත්තනවා අර පොත බල බලා හිටපේක නතර කරනවා ඒකට කියනවා භවංග උපච්ඡේද කියලා ద్వාරා වජ්ජන ඒ දොරටුව පැත්තට හැරෙනවා හැරිලා බලන හැරෙනවා ద్వාරා වජ්ජන එතකොටම ඔන්න දොරටුව දිහා බලනකොටම දැක්ක දොරටුවෙන් අපිට ඉන්න කෙනා ඒක චක්කු විඥාන වගේ හොඳට බලන්ද ඒ චක්කු ප්‍රසාදය උපයෝගී කරගෙන ඉදිරියෙන් ආපු රූප නිමිත්තක් භවාංග සිතට දැනුණාම කන්න වැඩේ නතර කරලා දොරටුව ආවර්ජනා කරලා අරමුණු කරලා දොරටුවට ඇහැ හිත යොමු කරනකොටම ඔන්න දැන් තමයි ඇහැ උපන්නේ මොකද දොරටුව ගැන දැනුමාවේ දැනුයි ඔතනදී මෙහෙම කාරණාවක් දකින්න ඕනේ මේ භවංග මට්ටමේ හිත තියෙනකොට පින්වතුනි මේ ස්පර්ශ ආයතන හයම නැහැ ඒ වෙලාවේදී ඒ මට්ටමට කියනවා ద్వාර විමුක්තයි කියලා දොරටු එකක්වත් නැහැ අපිට තේරෙන මට්ටමෙන් ගත්තොත් නිර්වින්දන එන්නතක් දුන්නාම නිර්වින්දනය කළාම මේ රූප පේනවා සද්ද ඇහෙනවා මේව මුකුත් දන්නේ නැහැ මේ ස්පර්ශ ආයතනේ උපන්න කියන කරුණක් නැහැ නමුත් ඒ පුද්ගලයා මැරුණේ නැහැ සවිඥානිකයිනේ මේ භවංග මට්ටමේ හිතක් දකින්ද අන්න ඒ වගේ එතකොට මේ ආයතන මුකුත් නැහැ ඒතන තමයි මේ පොත කියෝකේ ඉන්න මිනිස්සයා වගේ මේ බාහිරෙන් පෙනෙන රූපාරම්මණයක් ආවහම කෙලින්ම භවංග මට්ටමටමයි දැනෙන්නේ අර පොත කියෝකේ ඉන්න කෙනාටමයි දැනෙන්නේ එයා කරන වැඩේ නතර කරනවා කරන වැඩේ නතර කරලා එයා යොමු වෙන දොරටුව පැත්තට ඔන්න දැනුයි දොරටුව ගැන දැනුම ආවේ දොරටුවයි යන හැඟීම ආවේ දොරටුව හා සවිඥානික දැනුමින් යුක්තව බැඳිලා ඉන්නේ එතකොටම දොරටුව ගැන දැනුම එනකොටම දොරටුවෙන් එහා ඉන්න කෙනා පේනවා දොරටුව දිහා බැලුවහම පේනවා ඔන්න තින්නන් සංගති පස්සෝ කියලා කිව්වේ මෙයා දොරටුවට යමු වෙන්නත් ඕනේ එතකොට මෙයයි දොරටුවයි දෙන්නා යමු වුණාම දොරටුවට යමු වුණාම ඔන්න දොරටුව පේනවා එතකොටම දොරටුවට යහෙන් ඉන්න කෙනා දකින්න පුළුවන් ඔන්න දැන් ඒ දකින හිතට හඳුන්වන චක්කු විඥාන දැන් මෙතනදී තින්නන් සංගති පස්සෝ කියන තුන් දෙනාගේ එකතුව කියනකොට
මේ ඇහි උපදින සිත ඇහ ඇතුලේ චක්කු ප්‍රසාදය අසුරු කරගෙන සිත් උපදින එහෙම නොදකි නොදත යුතුයි බවංග මට්ටමේ තියෙන සිත එයාට නිමිත්තක් ආවම එයා නැගිටලා යන්නේ නැහැ ඒ කන්න වැඩේ නතර කරලා එතනම ඉඳගෙන මේ චක්කු ප්‍රසාදයට සිත යොමු කරනවා යොමු කරනකොට ප්‍රසාදය හරහා ප්‍රසාදයෙන් එපිට තියෙන දේ පේනවා දැන් අර ගේ මැද්දේ ඉන්න කෙනා ඉන්න තැන ඉඳලා නැගිටලා ගියේ නැහැ බලන්න දොර ගාවටම නැගිටලා යන්න ඕනේ නේ එතකොට ඉන්න තැන ඉඳලා අර දොර පැත්තට හැරිලා දොර දිහා බැලුවා දොර දිහා බලනකොට දොරට පිටින් ඉන්න කෙනා පෙවුණා ඔන්න තුන් දෙනා පේලියට සකස් වෙනකොට කියනවා යමක් පෙවුණා කියනකොට මේ තුන් දෙනාගේ එකතුව දොරට පිටින් කෙනත් පේනවා දොර තියෙන්නත් ඕනේ දොරට අපි යමු වෙන්නත් ඕනේ දොරට අපි යමු වුණාම දොරට පිටින් ඉන්න කෙනා පේනවා මේ තුන් දෙනා එකතු වුණාම ඔන්න දැන් රූපයක් මේ කෙනෙක් ඉන්නවා කියලා පෙවුණා ඒ වගේ එතකොට පින්වතුනි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මෙතනදී ඒ වගේ ඇහැ කියන කාරණාවට හිත යොමු වෙන්නත් ඕනේ ඇහැ කියන කාරණාවට හිත යොමු වුණාම ඇහැට පිටින් තියෙන රූපෙත් පේනවා ඔන්න එතකොට ස්පර්ශයක් කියලා කියන චක්කු සම්පස්සයක් එතකොට පස්සංච පජානාති කියනකොට ඔන්න ඔය විදිහට අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නට ඕන මේ ස්පර්ශය කියලා කිව්වෙ මොකේද මෙන්න මේ ඇහැ හිත යොමු වෙන්න කලින් ඇහැ කියන එක ඉපදිලා තිබුණා කියන ගන්නට යන්නේ දන්නේ නැහැ මේ බවංග මට්ටමේ එතකොට හිත පවතින්නේ එතෙන්ට රූප ඡායාවක් ආවහම ඒ අනුසාරයෙන් ඒ උපකාරී කරගෙන හිත ආයතනයන්ට යොමු කරන ලක්ෂණය හිත ආයතනයන්ට යොමු වෙනකොටයි ඇහැ උපන්නේ කියලා දකින්න ඕනේ. ඇහැ යම් වෙලාවක උපන්න නම් ඒ මොහොතම රූපේ පේනවා කියන කාරණාව දකින්නට ඕනේ. කණ්ණාඩිය වීදුරුවට දොර වීදුරු දොර දිහා බැලුවා නම් එපිටින් ඉන්න කෙනා පේනවාමයි. එතකොට ඇහැ ඉපදුනා කියන තියෙන ලක්ෂණය තමයි පින්වතුනි රූපයක් පේන එක. එතකොට රූපයක් ඉපදුනා පේනවා කියන එකේ ලක්ෂණය තමයි ඇහැ උපන්නා කියනකොට එතකොට ඇහැ උපකාරයි රූපයේ උපදින්ට රූපයේ උපකාරයි ඇහැ උපදින්ට මේ දෙන්න උපකාරයි හිත උපදින්ට එතකොට මෙන්න මේ තුන් දෙනාගේ එකතුව තින්නන් සංගති පස්සෝ කියලා කියන්නේ මේ අවස්ථා ටික මේ විදිහට එකට සම්පූර්ණ වුණාමයි රූපයක් පෙනෙන්නේ රූපයක් ගැටුණා කියන්නේ ඔන්න දැන් කියනවා චක්කු සම්පස්සය කියලා. එතකොට ඔන්න එයාට චක්කු සම්පස්ස ආයතනය උපන්නා. ඔන්න උපන්නොත් ඒ උපන්න චක්කු සම්පස්සයෙන් සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත වේදනාවක් ඇති කරනවාමයි. සැප වේදනාව නොපවත්ම දුකයි දුක් වේදනාව දුකයි උපේක්ෂා වේදනාව විපරිණාම වෙන නිසා දුකයි. එහෙනම් අන්තිමට ස්පර්ශය උපන්නා කියලා කියන්නේ දුකක් උපද්දවලා ඒකයි හැම නැති එළ දෙනක් වගේයි කියලා දකින්න කියලා කිව්වේ. එහෙනම් Tamanට හොඳට තේරෙන්නට උණු ස්පර්ශ ආයතනයක් උපන්නා කියලා කියන්නේ හැම නැති එළ දෙනක් හැම නැති එළ දෙනක් වගේ කියන කාරණාව දකින්නට ඕන. එතකොට ඔය වගේම ඊගාව දොරටුවට දැන් අර පුද්ගලයා ඒ ඉස්සරහා දොරටුව දිහා බලලා ඒ රූපේ දැක්කාට පස්සේ ආපහු තමන් පොත කියවන්න ගත්තා වගේ ගේ මැද්දට වෙලා ඉඳගෙන දැන් ආයෙත් පොත කියවනවා වගේ තමන් ඔන්න භවාංග මට්ටමේ හිත පවතිනවා. එතකොට දැන් අනිත් දොරටුවකින් කෙනෙක් එනවා. එනකොට ඒ දොරටුවට කවුද ආවා වගේ කියලා තේරෙනවා. ඔන්න පොත කියවන එක ටිකක් නතර කරනවා. නතර කළා ඒ දොරටුව දිහා බලනවා. ඔන්න ඒ දොරටුවට එපටින් ඉන්න කෙනා පේනවා. එතකොට මෙතනදී හොඳට බලන්න ඕනේ දොරටුව හරහා බලනකොට මේ දොරටුවේ තියෙන වර්ණයක් තියෙනවා නම් වීදුරු වල නිල් පාට හෝ රතු පාට ඒ වර්ණය හරහායි අපිට ඉදිරියෙන් තියෙන රූපේ පේන්නේ. ඒ වගේ මේ ප්‍රසාදයට යොමු වෙනකොට ප්‍රසාදයේ තියෙනවා නම් රූප ගෝචර වෙන්න පුළුවන් ලක්ෂණයක් මට්ටම. දැන් ඇහැට ගෝචර වෙන මට්ටමට කියනවා රූප කියලා. මේ ප්‍රසාදයට සෝත ප්‍රසාදයට ගෝචර වෙන මට්ටමට කියනවා සද්ද කියලා. ගාහන ප්‍රසාදයට ගෝචර වෙන මට්ටමට කියනවා ගන්ධ කියලා. එතකොට දැන් ඔන්න අනිත් ප්‍රසාදයට යොමු වුණා හිත යොමු කළා. ඔන්න එතකොට මොකද කරන්නේ? සද්ද කියන එකක් ඇහුණා.
දැන් අර පුද්ගලයාගේ ඇතුලේ ඉඳගෙන පොත බල බලා ඉන්නකොට අනිත් ద్వාරයේ ඉස්සරහට කෙනෙක් ආවා ආව වගේ තේරුණා කරන වැඩේ ඒ නතර කෙරුවා ద్వාර ආවජන ඒ දොරටුව ආව කියලා දැනුණු පැත්ත බැලුව බලනකොටම ඒ බැලුවා කියන්නේ කනට තමයි යොමු වුණේ සෝත ප්‍රසාදයට තමයි හිත යොමු කළේ ඔන්න ඒ ප්‍රසාදයට පිටින් තියෙන රූපය හම්බුණා සද්දේ ඒ කියන්නේ ඒ දොරටුවට එහෙන් ඉන්න කෙනා පෙවුණා වගේ එතකොට මේ වගේ හැම වෙලාවෙම මේ දොරටු හය දිහා ඔළුව උස්සලා බලනවා එයින් පිට ඉන්න කට්ටිය දැනගන්නවා ආයෙත් මේ ඒ පොත කියවනවා ආයෙත් මේ පොත කියෝ කියෝ ඉඳලා ආයෙත් කවුරු හරි ආවහම ආපු කෙනා බලනවා බලලා ආයෙත් පොත කියවනවා ඔන්න ওই සිද්ධිය වගේ සිද්ධියක් තමයි පින්වතුනි අපේ ජීවිතේ තියෙන්නේ මේ එතකොට දොරටු හය ගැන දැනුමත් දොරටු හය නිසා ඇතිවෙන රූප බලලා ඇතිවෙන වේදනාව කියන එකත් පොත බලන වෙලාවේදී නැහැ අර ඒ දොරටුවට සිහිය යොමු කළාමයි දොරටුව ගැන දැනුම ආවේ දොරටුව උපන්න කියන්නේ එතකොටයි දොරටුවට පිටින් තියෙන රූප දැක්කේ එතකොටයි ඒ පිළිබඳ විඳින්න පුළුවන් උනේ ඒ වගේ මේ භවංග මට්ටමේ සිත තියෙද්දි ප්‍රසාද ටික හදලා තියෙන වගේ දොරටු වගේ ඒ වේ වගේ වෙලාවකදී මේ ස්පර්ශ ආයතන 6 ඉපදිලා නැහැ පින්වතුනි. ඔකට කියනවා ద్వාර විමුක්තයි කියලා. මේ දොරටු එකක්වත් ඉපදිලා නැහැ. මෙහෙම තියනකොට ඒ ద్వාරයේ ඉදිරියට යම් රූපයක් ආවහම භවංග මට්ටමේ සිතට දැනෙනකොට ඒ සිතෙන් කරන වැඩේ නතර කරලා ඒ ద్వාරයේ පැත්තට යොමු වෙනවා. ඔන්න යොමු වෙනකොට ඔන්න ඒ ద్వාරයේ උපන්න කියන්නේ යොමු වීමත් එක්කමයි. ඒිට මෙහා අර නිර්වින්දන එන්නත දුන්නහම දන්නේ නෑ වගේ ආයතනයයි යන ගන්නට යන්නේ නෑ වගේ සිහි නැති වෙලා වගේ තමයි භවංග මට්ටමේ. දැන් තමයි ආයතනය ගැන දන්නේ. එතකොටම ඒ ආයතනයේ චක්ක ආයතනයට හිත යොමු කරනකොටම එයින් ඉදිරියෙන් තියෙන රූපේ පේනවා. රූපේ දකින්නවා. ඒ රූපයත් දකින්න බවට කියන චක්කු විඥාන මෙන්න මේ වගේ පෙර පසු නැතුව තුන් දෙනාම ඒ මොහොතෙම ඉපදිච්ච බවක් දකින්නට ඕනේ. ඔන්න ওই විදිහට දැක්කහම තමයි පින්වතුනි මේ ස්පර්ශය කියන එක අපිට හොඳට පේන්නේ. ස්පර්ශය කියනකොට ඒ අවස්ථාවට හදාගත්ත කාරණා තුනකින් අපි මේ ස්පර්ශය දකින්නට ඕනේ. මෙන්න මේ කාරණා තුනකින් ස්පර්ශය දකිනකොට චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ජීවා සම්පස්ස එතකොට අපිට පේනවා යම් වේදනාවක් විඳින්නේ අපි මේ ප්‍රත්‍ය ටික එකතු කරලයි කියන කාරණාව තේරෙනවා. ඔන්න ඔතෙන්දී පස්සම් පටිච්ච කියනකොට ස්පර්ශය කියලා යමක් වෙනවනම් වෙන්නේ මෙන්න මෙහෙමයි නේද? චක්කු සම්පස්සේ කියලා උනේ මෙන්න මේකයි නේද කියන එක තේරෙන්නට ඕනේ. සෝත සම්පස්සේ කියලා උනේ මෙන්න මේ කාරණාව නේද කියලා තේරෙන්නට ඕනේ. මේ වගේ ගහන සම්පස්සේ, ජීවා සම්පස්සේ, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතන 6ම දකින්නට ඕනේ. ඒ තමන්ගේ හිත ආයතන වලට යොමු වීම සමගම ආයතන ඉපදිලා ස්පර්ශ වුණා. ස්පර්ශය කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවට ඇති වෙන එකක් කියලා දකින්නට ඕනේ. එතකොට පස්සංච පජානාති කියනවා. එතකොට මේ ස්පර්ශය කියන එක ආය සලායතන පච්චය පස්සෝ. ඕන්න හොඳට දකින්න සලායතනේ නිතයි ස්පර්ශය වෙන්නේ. ඒ කියන්නේ මේ හිත ආයතනයට යොමු වෙච්ච නිසයි ස්පර්ශය කියලා එකක් උනේ. අපි අර දොරටුව නිසා ස්පර්ශයේ පුද්ගලියක් ගැටෙනවා වගේ අපි අර පොත කියෝ කියෝ ඉන්න කෙනා දොරටුව පැත්තට යොමු වෙච්ච නිසානේ දොරටුව නිසා මේ පුද්ගලිය දකින්න පුළුවන් වගේ කාරණාවෙන් දකින්න. ඇහැ නිසා මේ ස්පර්ශයක් ඇති වෙනවා. කන නිසා, නාසය නිසා, දිව නිසා. මොකද මේ හිත ద్వාරයේ වෙත යොමු කරන්නේ ద్వාරයේ වෙත යොමු කළ නිසයි දොරටුවට එහෙන් ඉන්න කෙනෙක් හිතට ස්පර්ශ වෙන්නේ. එතකොට ඔන්න මෙයා පස්සංච පජානාති කියනකොට මේ සලායතනයේ නිසයි ස්පර්ශ වෙන්නේ කියලා කාරණාවක් දන්නවා. එතකොට පස්ස නිරෝධංච පජානාති කියනකොට මෙයා දන්න බැරි වෙලා හිත මේ දොරටුව පැත්තට යොමු නොවුනොත් කවුද ආව වගේ කියලා තේරෙනකොට කවුරු ආවත් කමන්නේ කියලා ගණන් ගන්න නැතුව තමන් පොතම බලබලා හිටියෝ. තමන්ට ඒ දොරටුව ගැන දැනුමක් හෝ ඒ දොරටුවේ මේ ස්පර්ශ වීමක් එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ අපිට මේ ద్వාරයේ ඉදිරිපිටට
යම් අරමුණක් ආවත් හොඳට සිහිය නුවණ භවාංග මට්ටමට වැඩිලා තියෙනවා නම් දැන දැක අපිට නුවණින් තීරණය කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් මේ ద్వාරයේ අරමුණු නොකොට ඊට අනුව මෙනෙහි නොකොට ඊට අනුව මෙනෙහි නොකොට ඉන්න පුළුවන් එතකොට මේ ద్వාරයේ උපදින්නේ නැහැ මේ ద్వාරයට හිත බැසගන්නේ නැහැ එහෙම වුණොත් මේ ස්පර්ශය නැහැ එතකොට ස්පර්ශ නිරෝධ වුණොත් වේදනාව නිරුද්ධ වෙනවා එතකොට ස්පර්ශය නැති වුණොත් පින්වතුනි නැති උනේ මොකද්ද සැප වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා කියන තුන් වේදනාව ඒ කියන්නේ දුක නැති උනේ එහෙනම් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පස්සංච පජානාති කියනකොට ස්පර්ශය කියලා කියන්නේ මේ තුන් දෙනාගේ එකතුවයි කියලා දකින්නත් ඕනේ ස්පර්ශ සමුදය දකින්න සලායතන පච්චය පස්ස මේ ආයතනයට හිත යොමු කරන නිසා දොරටුවට දොරටුව දිහා හැරලා බලපු නිසා නේද ස්පර්ශ වුනේ කියලා සලායතන පච්චය පස්ස සලායතන නිරෝධ පස්ස නිරෝධ දොරටුව දිහා බැලුවේ නැත්තම් මේ දොරටුව යන දනුම හෝ රූපයක් හෝ හම්බ වෙයිද වෙන්න ඒ වගේ එහෙනම් මේ ద్వාරයේ ආවර්ජන නොකළොත් ආවර්ජන නොකරන පත්තරපත් වුණොත් මේ මේ කාරණාවක් ලැබෙන්න කියලා මෙන්න මේ සලායතන නිරෝධෝ පස්ස නිරෝධා කියලා මෙන්න මේ ආයතන ටිකේ නිරෝධයෙන් ස්පර්ශ නිරෝධේ දකින්නවා මෙතනදී සලායතන නිරෝධය කියනකොට පින්වතුනි මරණයෙන් පස්සේ තියෙන සිද්ධියක් එහෙම දකින්නට එපා දැන් අපි දැක්ක අර භවංග මට්ටමේ ඉන්නකොට නැත්නම් අර ගේ ඇතුලේ ඉන්න මිනිස්සයා මේ දොරවල් හයෙන් එකක්වත් ස්පර්ශ නොකර ජීවත් වෙනවනේ එතකොට ඒ දොරටුව හරහා එක එක්කෙනා ආපු බවට නිමිති Tamanට දැනගන්න පුළුවන් නමුත් කවුරු ආවත් ආවේ මෙහෙම කෙනෙක් නේ කියලා ඇතුළෙම ඉඳගෙන තීරණය කරන්න පුළුවන් නුවණක් තිබුණොත් මේ ద్వාරයේ හරහා බලන්නේ නැතුව එතකොට මෙයාට ඒ දොරටුවලින් එන ස්පර්ශයෙන් තමන්ගේ ඉන්න තැන ඉඳලම විඳින ස්පර්ශයක් විතරයි ඉන්න තැන ඉඳගෙනම පවතින ධර්මතාවයක් විතරයි අන්න ඒ වගේ මේ භවංග මට්ටම කියලා කියන්නේ පුරාණ කර්ම ප්‍රත්‍යයට හතගත් විපාක ටිකක් මේ පූර්ව කර්ම ප්‍රත්‍යයෙන් හටගත් උප්පත්ති භවයේ එතකොට එතන ඉඳගෙන මේ ආයතන ටික හරහා කුමන අරමුණක් ආවත් ඒ එන හැම අරමුණකටම නුවණ යෙදිලා මේ උපදින හැම ධර්මයක්ම ආයතන වලට යොමු කළොත් පේනවා මිසක ආයතන වලට යොමු නොකළොත් පෙනෙන්නේ නැහැ ආයතන වලට යොමු වුණොත් පේනවා කියන්නේ ස්පර්ශ වෙනවා ස්පර්ශනොත් දුක නේද එන්නේ එහෙනම් දුක උපද්දවාගෙන දුක් විඳින්නේ මොකටද කියනවා වගේ තැනක නුවණකින් ආයතන වලට නැඹුරු වෙන්නේ නැතුව හිටියොත් පින්වතුනි මේ ස්පර්ශය කියන එක හටගන්න නැතු වෙන්න පුළුවන් මෙතෙන්දී ටිකක් ගැඹුරු ධර්මතාවයක් තියෙනවා තව විශේෂ කරුණු කාරණා කියන්න බොහෝ නමුත් මේක ඊට හේතු කාරණා අදාළ ඊට කාලෙ නෙමෙයි මෙතනදී මට මතක් කරන්න ඕන එකම තියෙන මේ සලායතන නිරෝධය කියනකොට ස්පර්ශ නිරෝධය කියනකොට මේ සිහිය ඇතුව නුවණ ඇතුව මේ ආයතන නූපදවා ඉන්න පුළුවන් මානසික මට්ටමක් අපිට ඇති කරගන්න පුළුවන් දර්ශනයක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන එක ගැනයි මතක් කරන්න වෙන්නේ එහෙම නැත්නම් මරණයෙන් පස්සේ මේ ආයතන ටික හැදෙන්නේ නැහැ එතකොට ස්පර්ශ වෙන්නේ නැහැ කියන සිද්ධියක් එහෙම නෙමෙයි මොකද මේ ශාසනයේ මරණයෙන් පස්සේ පෙන්වන විමුක්තියක් එහෙම තියනව නෙමෙයි මේ ජීවිතේම ලබා ගන්නට ඕනේ සාක්ෂාත් කර ගන්නට ඕනේ විමුක්තියකුයි මේ ශාසනය පෙන්වන්නේ ඒ නිසා හොඳට දකින්නට ඕනේ පින්වතුන් සලායතනංච මේ සලායතන පච්චය පස්සෝ කියන තැනදී මේ ආයතනයන්ට යොමු වීම නිසාමයි ස්පර්ශය කියන එක ඇති වෙන්නේ ඒකද භවංග මට්ටමේ ඉඳලා අපිම ద్వාරය ආවර්ජන කරලා අපි මේ සිතින්මයි අපි ආයතනයේ මට්ටමට උපදවා ගන්න ස්පර්ශය උපදවා ගන්න ඒක දකින්න තෝනේ එතකොට සලායතන නිරෝධෝ පස්ස නිරෝධෝ කියනකොට ඒ ආයතනයට අපේ සිහිය යොමු නොවුනොත් අපි ඒ ආයතනට යොමු නොවුනොත් ස්පර්ශ ආයතනෙ උපන්නේ නැහැ කියලා දකින්නට ඕනේ. එතකොට මේ ස්පර්ශය හැම නැති ස්පර්ශය කියන්නේ මේ වගේ කාරණා තුනක් මේ ආයතන නිසායි ඇති වෙන්නේ ආයතන නැතිනොට ස්පර්ශය නැති වෙනවා ස්පර්ශය කියලා කියන්නේ හැම නැති එළ දෙනක් කියලා මෙන්න මේ ටික කොමත් උන පස්සංච පජානාති කියනකොට ඒකම ඒ විතරක් නෙමෙයි පස්සංච පජානාති කියනකොට පින්වතුනි දකින්නට ඕනේ
මේ ස්පර්ශය තිබුණාම අනිවාර්යෙන් වේදනාව ඇති වෙනවාමයි වේදනාව ඇති වුණු සැප වේදනාවේ පැවැත්මට තණ්හාවයි දුක් වේදනාවේ නොපැවැත්මට තණ්හාවයි තණ්හාව තිබුණොත් උපාදානය වෙනවාමයි උපාදානය වුණොත් භවය ඇති වෙනවාමයි භවය ඇති වුණොත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ඇති වෙනවාමයි එහෙනම් ස්පර්ශ ආයතන හැම නැති එළ දෙනක් වගේ වර්තමානයේ ස්පර්ශයම දුකක් කියලා දකින්නට ඕනේ මේ දුක උපයෝගී කරගෙන මතු සංසාරෙදි ජරා මරණ දුක් උපදවන ධර්මයක් මේ ස්පර්ශය කියන්නේ කියන නුවණත් ඕනේ මෙන්න මේ ධර්මතා දෙකින්ම දකින්නට ඕනේ පස්සංච පජානාති කියනකොට දිට්ඨ ධම්ම සහ සම්පරායක වශයෙන් දුක් උපදවන ධර්මයක් නේද ස්පර්ශය කියන්නේ කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ මෙන්න මේ විදිහට තේරුම් කරගත්තාම පින්වතුනි අපිට තේරෙනවා මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම තමයි තුන් ලෝකෙම පැවැත්ම කියලා කාම භූමිය කියලා යමක් තියෙනවා නම් මේ ස්පර්ශ ආයතන හය තුලයි තියෙන්නේ රූප භූමිය කියලා යමක් තියෙනවා නම් මේ ස්පර්ශ ආයතන හය තුල ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයෙන් ස්පර්ශ ආයතන තුනක් එතන තියෙනවා අරූප භූමිය කියලා කියනවා නම් මේ ස්පර්ශ ආයතන හයෙන් එකක්මයි මනෝ සංපස්ස ආයතනේ තියෙනවා මේ ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ පින්වතුනි තුම් භූමිය කියලා කියන්නේ එක නමක් එහෙනම් තුම් භූමිය කියලා කිව්වේ ස්පර්ශ ආයතන හයට නම් ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ හැම නැති එළ දිනක් නම් තුම් භූමිය කියලා කියන්නේ හැම නැති එළ දිනක් වගේ කියන නුවණට එන්නට ඕනේ මේ තුම් භූමිය කොත කුමන කුමන තැනක හිටියත් කුමන කුමන ආත්ම භාවයක් ලබාගෙන හිටියත් අපි නොදන්නවා වුණාට අපි නොදකින්නවා වුණාට ඒ හැම තැනකින්ම දුකක්ම අපි විඳලා තියෙනවා දුකක්ම අපි විඳිනවා මිසක කවදාවත්ම ඒ තුලින් සැපක් විඳිනවා නෙමෙයි සැපක් ලැබෙනවා නෙමෙයි කියන කාරණාවත් තේරුම් කර ගන්නට ඕනේ. එතකොට මෙතනදී ඒ පස්සංච පජානාති කියන උට උන්වෝ විස්තර ටික අපි ගාව තියෙන්නට ඕනේ අපිට ලැබෙන්නට ඕනේ. දැන් ඊට පස්සේ බලන්න ඕනේ අපි පස්සංච පජානාති කියනකොට පොඩ්ඩක් මතක් කළා පෙන්නවා සලායතන පච්චය පස්සෝ. එතකොට සලායතනයගේ ඇතිවීමෙන් ස්පර්ශය ඇති වෙනවා. ඒ කාරණාව අර ඉස්සෙල්ල කියපු උපමාවෙන් දකින්න ඒ ආයතනයට යොමු වෙච්ච නිසා ස්පර්ශය කියලා කියන්නේ. ඇහැට යොමුනොත් චක්කු සම්පස්සය. කනට හිත යොමු කළොත් සෝත සම්පස්සය. නාසයට හිත යොමු කළොත් ගාන සම්පස්සය. දිවට හිත යොමු කළොත් ජීවා සම්පස්සය. කයට හිත යොමු කළොත් කාය සම්පස්සය. මනසට හිත යොමු කළොත් මනෝ සම්පස්සය. එතකොට ඒ ආයතනයට ద్వාරා වජ්ජන කියලා කියන්නේ ద్వාරයේ ඒ ద్వාරය ආරමුණු කළොත්මයි ස්පර්ශය කියනක ඇති වෙන්නේ. එතකොට ඒ නිසා දකින්න ඕනේ මේ ස්පර්ශයට හේතුව ආයතනයි කියලා. එතකොට ඇහැ ආවර්ජන නොකළ චක්කු සම්පස්සේනේ කන ආවර්ජන නොකළ සෝත ద్వාරය ආවර්ජන නොකළ සෝත සම්පත්තියනේ ගාන ద్వාරය ආවර්ජනනකල ගාන සම්පස්සනේ ජීව ద్వාරය ආවර්ජනනකල ජීව සම්පස්සනේ කාය ద్వාරය ආවර්ජනනකල කාය සම්පස්සනේ මනෝ ద్వාර ආවර්ජනනකල මනෝ සම්පස්සනේ එහෙනම් ඒ ద్వාරයට මනස නැමුණේ නැත්තම් ඒව අරමුණු නොකලොත් අපිට ඒ ස්පර්ශය නැති වෙනවා. එතකොට මේ අය මේ වාරි වට්ටංගිකෝ මග්ගෝ පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ස්පර්ශය නැති කරන්න තියෙන ප්‍රතිපදාව තමයි මොකද්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පින්වතුනි මෙතනදී අපිට මේ සම්මා දිට්ඨිය හැටියට දකින්න ඕනේ මොකද්ද? මේ ස්පර්ශය කියන කාරණාව මේ හේතු ටික නිසා අවස්ථාවට හැදෙනවා. හැදුනහම මේ වේදනාවක් ඇති වෙනවා. ඒ හේතු ටික වෙන් වෙනකොට ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට මේ වේදනාව නැති වෙනවා කියලා දැක්කොත් මේ වේදනාවට තියෙන තණ්හාව නැතිකොලොත් තණ්හා නැතිවීමෙන් උපාදාන නැතිවලා භවය නැතිවලා ජාති නැති වෙනවා කියලා කිව්වේ ආපහු මේ වගේ ස්පර්ශ ආයතනයන් හැදෙන්න තියෙන හේතු ටික නැති වෙනවා. එහෙනම් කොහොමද ඒක අපි බලන්නට ඕනේ? කොහොමද ඒක අපි දකින්නට ඕනේ? එතෙන්දී මේ කාරණාව මෙන්න මේ විදිහට දකින්නට උපමාවක් අපි කියමු. පින්වතුනි දැන් හේතුඵල ධහම දකිනකොට
ඇහත් රූපය චක්කු විඥානය මේ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා ඊට පස්සේ ස්පර්ශය නැමැති හේතු ටික නිසා ඇති වෙන ඵලය තමයි වේදනාව දැන් මේ වේදනාවේ අනිත්‍යතාවය පෙන්වන්නටයි මේ ස්පර්ශය ගැන විශේෂයෙන් පෙන්වන්නට හේතු උනේ අන්නේ ඒ ස්වභාවයම දකින්න ඕනේ සම්මා දිට්ඨිය කියනකොට මෙතනදී ඒ සම්මා දිට්ඨිය කියනකොට හේතුඵල ධම පෙනෙන්න ඕනේ මේ ස්පර්ශ ආයතනය හරහා ස්පර්ශ ආයතනයේ නැමති හේතුව නිසා මේ වේදනාව නැමති ඵලයක් උපදිනවා ස්පර්ශය නැමති හේතුව නැති වෙනකොට මේ වේදනාව නැමති ඵලය නැති වෙනවා කියලා දකින්නට ඕනේ එතකොට මෙතනදී මම උපමාවක් කළොත් බාහිර තියෙන අපි කියමු හිරු එළියයි ඒ වගේම ගහකුයි හිරු එළියයි පොළොවයි නිසා ඡායාවක් වැටෙනවා නම් දැන් හොඳට බලන්න ගහයි හිරු එළියයි පොළොවයි නිසා ඡායාවක් වැටෙනවා නම් දැන් ඡායාව කියලා කියන්නේ ගහ නෙමෙයි ඡායාව කියලා කියන්නේ පොළොව නෙමෙයි ඡායාව කියලා කියන්නේ හිරු එළිය නෙමෙයි මේ හේතු තුන් දෙනාමත් නෙමෙයි හේතු එකක් එකකුත් නෙමෙයි හේතු ටික නැතුවමත් නෙමෙයි ගහ හෝ නැතුව ඡායාවක් නැහැ පොළොව හෝ නැතුව ඡායාවක් නැහැ හිරු එළිය හෝ නැතුව ඡායාවක් නැහැ ඔක්කොම ටිකක් නැති වුණොත් ඡායාව නැති වෙනවා එකක් එකක් නැති වුණොත් ඡායාව නැති වෙනවා දැන් ඡායාව කියන්නේ ඔක්කොම ටිකක් නෙමෙයි එකක් එකකුත් නෙමෙයි මේ හේතුව නිසාම හටගත්ත ඵලයක්. ඒ හේතු තුනෙන් එකක් හරි නැති වෙනකොට ඡායාව නැමැති ඵලය නැති වෙනවා. ඒ වගේ ඇහැ කියන එක එක හේතුවක් රූපේ එක හේතුවක් එතකොට චක්කු විඥානේ එක හේතුවක්. මේ හේතු තුන් දෙනාගේ එකට එකතු වීමේ ඵලය තමයි මේ වේදනාව කියලා. කියන්නේ මේ හේතු තුන් දෙනා එකට එකතු වෙච්ච තැනට කියන ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය නැමති හේතුයේ ඵලය තමයි මොකද්ද වේදනාව. එතකොට මේ වේදනාව කියන එක පින්වතුනි පස්සංච පජානාති කියනකොට අපි විඳින සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව ඇහැට අයිති කියලා දකින්න එපා. මේ වේදනාව පෙනෙන රූපෙට අයිති කියලා දකින්න එපා. මේ වේදනාව හිතට අයිති කියලා දකින්න එපා. මේ වේදනාව සිතවත් රූපවන්නේ මේක චෛතසිකයක්. එතකොට මේ හේතු ටික නිසා උපන්න මේ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන නුවණ එන්නට ඕනේ. අර උපමාව වගේ හිරු එළිය හෝ පොළොව හෝ ගහ හෝ කියන හේතු තුන එකක් නැති වෙනුන ඡායාව නැති වෙනවා. ඒ හිරු එළියත් පොළොවත් ගහත් වගේ තමයි ඇහත් රූපේ චක්කු විඥානයත්. ඒ නිසා හටගත්ත ඡායාව වගේ දකින්න මේ වේදනාව. එතකොට වේදනාව කියන්නේ අර හේතු තුනෙන් එකක්වත් නෙමෙයි හේතු තුනමත් නෙමෙයි හේතු තුන නැතුවත් නෙමෙයි මේ හේතු තුනෙන් එකක් හරි නැති වෙනකොට මේ වේදනාව නැමති ඡායාවත් නැති වෙනවා මෙන්න මේ විදිහට නුවණින් මෙනෙහි කරලා බලන්නට ඕනේ හේතුඵල ධම මෙන්න මේ විදිහට ස්පර්ශය ආරම්භය හේතුඵල ධම ගැන බලනකොට මේ හේතුව නැති වෙනකොට මේ වේදනාව නැති ඵලය නැති වෙනවා කියලා බලනකොට මෙන්න මේ වේදනාවේ අනිත්‍ය දකින්න සැප වේදනාවේ ඇලෙන්නේ නැ දුක් වේදනාවේ ගැටෙන්නේ නැ උපේක්ෂා වේදනාවේ රැවටෙන්නේ නැ සැප වේදනාවේ ඇලුනොත් රාගය ඇති වෙනවා දුක් වේදනාවේ ඇලුනොත් පටිගය ඇති වෙනවා උපේක්ෂා වේදනාවේ රැවටුනොත් අවිද්‍යාව මෝහය ඇති වෙනවා සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාවෙන් රාග දේශ මොහය ඇති වෙන්නේ මේ හේතුඵල ධම දකිනකොට සැප වේදනාවෙත් අනිත්‍ය දකින්නවා දුක් වේදනාවෙත් අනිත්‍ය දකින්නවා උපේක්ෂා වේදනාවෙත් අනිත්‍ය දකින්නකොට එයා සැප වේදනාවේ අනිත්‍ය දකින නිසා රාගානුසය අතහැරෙනවා දුක් වේදනාවේ අනිත්‍ය දකින නිසා පටිඝානුසය අතහැරෙනවා උපේක්ෂා වේදනාවේ අනිත්‍ය දකින නිසා අවිද්‍යානුසය අතහැරෙනවා මොහය රාග දේශ මොහ දුරු කරන දුරු වෙනවා. එතකොට රාග දේශ මොහ දුරු වුණා කියන්නේ කර්මක්ෂයයි කර්මක්ෂයෙන් දුක්ඛක්ෂය වෙනවා. ඒ කියන්නේ මේ විදිහට අනිත්‍ය දකින්නකොට ඒ වේදනාවේ තණ්හාව නැති වෙලා උපාදානය නැති වෙලා
භවයේ නැතිවලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජන්ති කියන මෙන්න මේ නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන් කියන තැනකට තමන්ගේ මනස යොමු වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ ස්පර්ශය කියන කාරණාව පින්වතුනි තේරෙන්නට ඕනේ. වේදනාවේ කලකිරීම යම් දවසක ඇති වෙනවා නම් ඇති කරගන්න මේ ස්පර්ශී අනිත්‍යතාවය පෙනෙන්නට ඕනේ. ස්පර්ශී අනිත්‍යතාවය නිසාම වේදනාව අනිත්‍යයි කියන නුවණ වැටහෙන්නට ඕනේ. එතකොට ස්පර්ශී අනිත්‍යතාවය පෙනෙන්නට නිත්‍යතාවය පෙනෙන්නට අපිට ආයතන ගැන දැනගන්නට ඕනේ. ඒක සලායතන පච්චය පස්සෝ කියලා. මේ ආයතනට යොමු වුණාමයි ස්පර්ශය වෙන්නේ. එහෙනම් ආයතනෙට තියෙන යොමු වීම අතහැරනකොට ස්පර්ශය බිඳෙනවා. එහෙනම් ස්පර්ශය අවස්ථාවට නම් හටගන්නේ ඒ වෙලාවටමයි වේදනාව හටගත්තේ. ස්පර්ශය මේ මොහොතෙන් බිඳෙනකොට වේදනාවත් බිඳිලා කියලා මෙන්න මේ වේදනාවේ අනිත්‍ය දකිනවා. මෙන්න මේ තුන් ආකාර වේදනාවේ රස විඳ ගැනීම අනුව බලන කෙනාට කියනවා තණ්හාව වැඩෙනවා කියලා. තණ්හාව ඇතිකල්ලි උපාදානය වෙනවා. තුන් ආකාර වේදනාවේ රස විඳ ගැනීම අනුව බලන්නේ නැතිනම් එතකොට කියනවා උපාදානේ නැහැ, තණ්හාව නැහැ, තණ්හාව නැත්තම් උපාදානේ නැහැ කියලා පෙන්නවා. මෙන්න මේ ස්පර්ශය ගැන පෙන්නන දහම් පරියාය තව නුවණින් අපිට බලන්න කරුණු කාරණා තියෙනවා, තියෙන්න පුළුවන්. ඒව තව අධ්‍යයනය කරන්නට ඕන. මෙන්න මේ වගේ දහම් පරියායක් තියෙනවා කියන කාරණාව සිහි කරගන්නට ඕනේ. මේ ස්පර්ශ නිරෝධයේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේම සාක්ෂාත් කටයුත්තත් අත්විඳිය යුත්තක් කියන අනුමාන දැක්මත් මේ පින්වතුන් ඇති කරගන්නට ඕනේ. ඒ සඳහා මේ දේශනාව හේතුපනිස්ත්‍ය වේවා කියන අදහස ඇති කරගන්නට ඕනේ. එතකොට එදා සරියුත් මහ රහතන් වහන්සේ මෙන්න මේ විදිහට මේ පරියාය දේශනා කළා. යතෝකෝ අරිය සහවකෝ ඒවං පස්සංච පජානාති, ඒවං පස්ස සමුදියංච පජානාති, ඒවං පස්ස නිරෝධංච පජානාති, ඒවං පස්ස නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. මේ එවත් යම් කලක පටන් සුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ස්පර්ශය දන්නවනම් ස්පර්ශ සමුදය දන්නවනම් ස්පර්ශ නිරෝධය දන්නවනම් ස්පර්ශ නිරෝධගාමිනී පටිපදාව දන්නවනම් සෝ සබ්බසෝ රාගානුසයම් පහය පටිගානුසයම් පටි විනෝදෙත්වා. හෙතෙමේ ඒ කෙනා සියලුම ආකාර රාගානුසය නැති කරලා පටිගානුසයම් පටි විනෝදෙත්වා ගැටෙන පටිග ස්වභාවය සම්පූර්ණ දුරු කරලා අස්මිති දිත්ති මානානුසයන් සමුහනිත්ව මම වෙමි යන දැකීම හා මානේ සහමුලින්ම නසලා අවිද්‍යම් පහයි විද්‍යම් උපාදෙත්ව අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවාගම දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හොති. මෙලොවම සියලුම දුක අවසන් කරනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ එදා දේශනා කළා. එතකොට එදා ඒ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළාම ඒ දේශනාව ගැන එදා ඒ භික්ෂූන් වහන්සේලා සතුටු වුණා. සතුටු වෙලා සතුටින් අනුමෝදන් වුණා. මේ පින්වතුන්ද මේ සරියුත් මහරහතන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් සසර දුක්ගිනි නිවීම පිණිස දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ දහම් පරියාය පිහිටල සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළ මේ භවය පිළිබඳ පවතින පරියාය ඉගෙන මේ දුක්සහගත සසරෙන් එතරවෙන්ට හැම දෙනාම උත්සාහවත් වෙත්වා කියලා අදහසක් ඇති කරගන්න.